න්ව් ඕ එහනබලගේ ගම आතා හරි බැरी ගැहिල ඇंदी ගත්තා කිය हाල්ला कोේ කොළුවා දැන් ටික दोොහකයින් දල්ලාමට ඇවිටලි කරනවා आते बने का महीන්න එක දන්න කියන දෙයක් पළුපුළුවන්විදියට काටा දැන किया गांड කියල दाहाන් को කියලා තල් අ බාලනකොට ඉතිං ඒකෙත් පපුඩිය ඇත්තක් තියෙනවා තමයි. හපේ ගාන් කඩපිල්ගානය රච්චියයාදුවෙනවට වඩ්ඩා පුළු පුළුවන් විදිහට දන්න කියන දෙ කතා කොරන එක හොඳයි තමයි. ඒකෙන් කවුලු හරි ප්‍රෝජනයක් ගනීවිනි. අපේ කොළුවා මෙහෙම හිටියට හරි හරි ජාති කොරනවා. කොළුවා දක්ෂයා. ඉතින්දැම් මං හිතුවේ හාහාපුරාම කියලා මේ වැඩේ කොරද්දි කොළුවගේ වැඩේකම් වැඩේ පටන්ගන්ඩ කියලා අපි හැමෝම අසයි නොවැ කටටරහට කිරි කොස්මාලොුවක් තෙම්පරාදුවක් එහෙමත් නැත්ත නියඹලාවක් එහෙම කන්ට ඒ තිතිං කොස්ගෙඩියක් කඩාගන්නේ එකයි කපාගන්න එක්ක අයිතාමා වැඩේ අප කෝස්ගෙඩිය කඩා ගත්තට පස්සේ ඕක දෙපලු කරගන්ඩා අපේ සමහරරවුන්දෙල්ලා නටන දහටවන්නම. අපි කොළුවනං කිය නයාතේ ඕකනම් මහකජ්‍යය කියලා. උන්ද ඇහෙම කිව්වට අපීඉතිං මන්නපිහියක් මෙෙහෙමනැත්තම් පොරෝකෙටිය කරගෙනනුවේ ඇවය කොස්ගෙඩියත් දෙපළු කරගත්ේ. ඒ ඉතින් කොළුව නං කියන්නේ යාතේ ඕකට ඔච්චරදේවල් මොකට ද මේ පොඩි පිහිකෑල්ල ති බනං අහවරයිනි කියලා. ඇත්තනේනම් කොළුව කොසයක් කඩාගෙන ඇවිල්ලා පොඩි පිහි කෑල්ලකින් ඒක දෙපලු කරලා කෑලිත් කපල මදුළුත් ගලවලවය යස්සරගේට පෙන්නුවේ ඒවිතරක්කෑ. ඕඒක වීඩියු කරලා තියෙන්නේ හැමෝටම බලාගණ්ට කිය මන්දැම් මේ තමුන් නැහෙල්ලට පෙන්නන්නේ ඉතිං ඒක තම කොළුවා කියන තාලෙට නම් කොස් විතරක් නෙමේ පොලොසුත් මේ විදිහට කපා කියා ගණ්ඩ පුළුවන් කියලා ඔය දැම් පොලොස් කපන හැටින් මේ පෙන්නලා තියෙන්නේ අසරගට ඉති කොළුවගේ තාලෙට නම් කොළුවා කියන්නේ ඕනෑම ලුකු කුස්ගෙඩියක් වනන් මේ විදිහට කපාගණ්ඩ දෙපලුකුරගණ්ඩ පුළුවන් කියලයි. ඉතිං ඕොන්න මේට පස්සේ කොස්ගෙඩියක් කඩාගත්තාම මන්න පිහි හොයාගෙන්න පොරෝගෙටි හයාගෙන දඟලන්ට කාරියක් නෑ දහාට වර්ටනම නටන්න ඕනෙ නෑ කොස්ගෙඩිය උඩ නැගලා දෙපළුකුරගන්ට. දැන් ඉතිෙන් කොළුවගේි ක්‍රමයට පුළුවන් මීට පස්සේ කොස් ගෙඩිය කපා කියා ගන්ට. එහෙනම් ඉතිං අපි ඉස්සරහද පුළු පුළුවන් වෙලාවට අපි ගමේ ගොඩේ තියෙන චාරිත්‍රවාරිච්‍ය කෑමබීම එහෙම ගැන අපි කත්සරහටත් කතා කරමු. එහනම් ආයභෝන් වෙලාගියේකේ ගොහින් එන්නම්. කාලවෙෙල්ලා ගියනෙ සයන්ඩයෝන් කල්පනාව ආයත් දවසක එනකන් සන්තෝසිෙන් මුකොහෙනං උඹලගේ ගමාතට යන්ටාවසරයි. ආයුභූුවන්ඩ කිව්වා එහෙනං.